පසුගිය 21 වෙනිදා මම ජනගත කළ වාස්තු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතුමා ආණ්ඩුවේ ප්‍රතිචාරය ස්ථාවරය දැනුම් දීලා තිබෙනවා. එතුමා මේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් කියලා කිසිසේත්ම ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා මා ඉදිරිපත් කළ වාර්තාව සැබෑ වාර්තාව බව පිළිගැනීම පිළිබඳ විජිත හේරත් ඇමතුමාට මගේ ප්‍රණාමය මා මුලින්ම පුද කරනවා. ඒ වගේම අල්විස් වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත අසත්‍ය කරුණු කියලා එතුමාගේ ප්‍රකාශය තුල කිසිසේත්ම සඳහන් වුණේ නැහැ. ඒ වෙනුවට වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට මාධ්‍ය ප්‍රකාශක ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ හරිම අපූරු හේතු ටිකක්. විජිත හේරත් ඇමතිතුමා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ ඒ කමිටුවේ සභාපති ධූරයේ දරුව විනිසුරුවරිය 2004 දී විසමාචාර චෝදනාවක් මත රැකියාවෙන් ඉවත් වෙලා 2006 සිට නැවත සේවයට පැමිණියා කියන කාරණේ මත. එතුමාම ප්‍රකාශ කරන ආකාරයට 2023 දක්වා කටයුතු කරලා මහේස්ත්‍රාත් වරිය දිසා විනිසුරුවරියක් වෙලා දිසා විනිසුරුවරිය මහා අධිකරණ විනිසුරුවරියක් වෙලා තමයි 2023 දී විශ්‍රාම ගන්නෙ. විජිත හේරත් ඇමතිතුමා එතුමිය වසර දෙකක් සේවයේ නොසිටීම මත පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා නම් 2006 සිට 2023 දක්වා වසර 17ක් එතුමියෙන් විනිසුරුවරියක් විදිහට ලබා දුන්න තීන්දු සියල්ලත් ප්‍රතික්ෂේප කරනවාද? එහෙමනම් එතුමිය විනිසුරුවරියක් ලෙස ලබා දුන්නු සිරදඬුවම් වලින් ඒ සිරකරුවන් නිදහස් කරනවාද? දඩ අය කල අයගේ දඩ නැවත ඒ පුද්ගලයන්ට ආණ්ඩුව විසින් ගෙවනවාද? දික්කසාද කරපු අයව නැවත කසාද බඳිනවාද කියන කාරණේත් විජිත හේරත් මැතිතුමා රටට පැහැදිලි කළ යුතුයි. ඒ වගේම යම් කමිටුවක සමාජිකයෙක්ගේ හැකියාව පැවැත්ම අනිවාර්යයෙන්ම අභියෝග කළ හැකි. අපේ නඩුවකදී විත්තිකාරයාට අයිතිය තියෙනවා තමන්ගේ නඩුවාන විනිශ්චයකාරවරයා පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. ඒක ඕනම රටක අධිකරණයක විසින් සැකකරුවන්ට ලබා දීලා තියෙන අවස්ථාවක්. එහෙමනම් මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මේ කමිටුව පත් කරපු අවස්ථාවේ විජිත හේරත් ඇමතුමන්ට කාඩිනල් තුමන්ට අවස්ථාව තිබුණා මෙම විනිසුරුවරියට අවශ්‍ය විරෝධය පළ කරන්න. අභියාචනාධිකරණයට ගිහිල්ලා ඒ විරෝධය පළ කරලා එතුමිය ඉවත් කරගන්න. හැබැයි මේ විමර්ශන කමිටුවේ කිසිම සමාජිකයෙකු පිළිබඳ පැවැත්ම වූ හැකියාව පිළිබඳ කිසිම විරෝධයක් කිසිවෙක්ගෙන් ආවේ නැහැ. වාර්තාව හැදලා ඉදිරිපත් කරාට පස්සේ වාර්තාව කියවලා බලලා තමන්ගේ චක්ගෝලයන්ට තමන්ගේ දේශපාලන සගයන්ට ඒ වාර්තාවෙන් වැරදිකරුවන් බවට පත් කරලා තියෙනවා කියලා දැක්කට පස්සේ කමිටු සමාජිකයන් පිළිබඳ විරෝධය පළ කරලා වාර්තා ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදයක් ලෝකේ කිසිම රටක නැහැ කියන එක නොදන්නා අපේ විජිත හේරත් ඇමතුමාට නීතිඥෙක් වශයෙන් කියා දීම මගේ යුතුකමක් විදිහට මම සලකනවා. ඒ වගේම එතුමාගේ දෙවෙනි තර්කය උනේ 2024 ජූනි මාසේ මාලිමා පොලිස් සාමූහිකයේ පිහිටවද්දී මේ දෙදෙනා ඒකට මූලිකත්වයේ ගත්ත නිසා තමයි මේ කමිටුව පිහිටෙව්වේ කියලා. ඒ වගේම එතුමා කියනවා සැප්තැම්බර් මාසේ 15 වෙනිදා වෙන විට මේ වාර්තාව බාර දෙන්න කියලා නියම කළේම දේශපාලන අරමුණකින් කියලා. මේ වාර්තාව බාර දෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. ඒ වගේම ජනාධිපති වරණේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේක රවි සෙනවිරත්න ශානි අබේසේකර කියන මහතුරුන්ව කොටු කිරීමේ දුෂ්ට අරමුණෙන් දේශපාලන අරමුණෙන් මේ වාර්තාව හැදුවා නම් 14 වෙනිදා ලැබුණු වාර්තාව 21 වෙනිදා ඡන්ද ඉවර වෙනතුරු ඇයි ප්‍රසිද්ධ නොකර ළඟ තබා ගත්තේ? දේශපාලන අරමුණින් නම් වාර්තාව හැදුවේ, දේශපාලන අරමුණ ඉටු වෙන්නේ අර පොලිස් සාමූහිකයේ නායකයන් මේ ආකාරයෙන් වැරදිකරුවන්ගේ කියන එක ජනාධිපතිවරණයට පෙර ජනගත කිරීමෙන් පමණයි. ඒ නිසා මේ තුල දේශපාලන අරමුණක් හෙළි වෙන්නේ නැහැ කියන එක මේ ඒ ආණ්ඩුව gedera යන තුරාවටම මේ වාර්තා ජනගත නොකිරීමෙන් ඉතාම අපූර්වට පැහැදිලි වෙනවා. ඊළඟට මෙතුමාගේ තුන්වන තර්කය තමයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරු නොකල රවි සෙනියුරත්න මහතා මහාධිකරණයේ විශ්‍රාමික විනිසුරු වරියක් විසින් වැරදිකරු කරන්නේ කෙසේද? ගරු ඇමතුමනි, පිළිතුර සරලයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට තිබුණේ මූලික අයිතිවාසිකම් නඩුවක්. අධිකරණයේ කටයුත්ත තමන් ඉදිරියට යවලා තියෙන වග උත්තරකරුවන් නිවර්දිකරුවන්ද වැරදිකරුවන්ද කියලා තීරණය කිරීම මිසක් නඩුවේ නැති කාරණාගෙන සොයා බැලීම නෙවෙයි. එතකොට මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් චෝදනා නගලා තිබුණු අය පිළිබඳ ඒ චෝදනා අධ්‍යයනය කරලා ඒ තිබුණු කාරණාවලට වැරදිකරුද නිවර්දිකරුද කියලා තීරණය කළා. එතකොට මේ වාර්තාවෙන් නිශ්චිතව මතු කරන කාරණේ ඒ පෙත්සමේ තිබ්බේ නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවෙක් වෙන්න බෑ. නමුත් විමර්ශන කමිටුවක් කියන්නේ පොලිසිය වගේම විවිධ පුද්ගලයන් කැඳවලා විවිධ ලේඛන පරිශීලනය කරලා අලුත් තොරතුරු සොයා බලන කමිටුවක්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවෙක් නොවුණු අයෙකු විමර්ශන කමිටුවකින් වැරදිකරු වෙන්න පුළුවන්. ඒක ඊටාම සරල කාරණයක්. ඊළඟට සභාපති විනිසුරු වරිය කාලයක් සේවයෙන් ඉවත් කරලා හිටියා. මාලිමා පොලිස් සාමූහිකේ පටන් ගත්තට පස්සේ තමයි මේ විමර්ශන කමිටුව පත් කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරු නොකලකෙනා මහාධිකරණ විනිසුරුවරිය වැරදිකරු කළේ කොහොමද යනාදී වශයෙන් කමිටුවට විවිධ චෝදනා නගන විජිත හේරත් ඇමතුමා මේ කමිටු වාර්තාවේ හරය ගැන වචනයක් කතා කරන්නේ. මොකද්ද හරය? සාරාන්ගේ මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට තමන්ට ලැබුණු තොරතුරට දින 12ක් කිසි පියවරක් ගන්නේ නැතුව නිසොල්මන්ව රවි සෙනවිරත්න මහතා සිටීම පාස්කු ප්‍රහාරයේ වැළැක්වීමට තිබුණු අවස්ථාව මගහැරීමක්ද? මේ ලිපියට ප්‍රතිචාර නොදක්වා දවස් 12ක් සිටීමෙන් පාස්කු ප්‍රහාරයේ නොසලකිල්ලෙන් සිදුවීමට ඉඩහැරීමේ වරදට රවි සෙනවිරත්න මහතා වැරදිකරුද නිවැරදිකරුද? මෙන්න මේ ප්‍රශ්නෙට කිසිම ප්‍රතිචාරයක්. ඕකනේ ප්‍රශ්නේ. අර නටන්න බැරි මිනිහට පොළොවේ දැයි වගේ අපි හඳ පෙන්නුවාම එතුමා ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලේ තියෙන ප්‍රශ්න කතා කරනවා. ඇඟිල්ල ඇදයි, ඇඟිල්ල කළුයි, ඇඟුල්ලේ හොරියක් තියෙනවා. හැබැයි අපි පෙන්නුවේ ඇඟිල්ල පාවිච්චි කරලා පෙන්නුවේ හඳ. එතුමා එක වචනයක් කතා කරන්නේ මේ ඇවිල්ලා තියෙන නිගමනය හරිද වැරදිද කියන එක. එතකොට ඇත්තටම සොයා බැලිය යුත්තේ කුමක්ද? මේ මරාගෙන මැරෙන සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳ බුද්ධි සේවා විසින් එවන ලැබූ තොරතුරු කිසිම පියවරක් නොගෙන දින 12ක් රවි සෙනවිරත්න මහතා ගාව තිබුණාය කියන එක ඇත්තද බොරුද? ඒ නිසාම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණු අවස්ථාව අහිමුණා කියන්නේ ඇත්තද බොරුද? එවිනි සංවේදී තොරතුරක් දින 12ක් කිසිම පියවරක් නොගෙන ළඟ තබා ගැනීමට රවි සෙනවිරත්න මහතාට බලපෑම් කළේ කවුද? එසේ බලපෑම් කළ පුද්ගලයා කාඩිනල් තුමන් සොයන මහමුලකරුද? එහෙනම් මහමුලකරුවෙක් සිටිනවා නම් ඒ මහමුලකරු සොයා ගැනීමට තියෙන හොඳම මඟ තමයි තරම් බරපතල සංවේදී කාරණා සහිත ලිපියකට කිසි පියවරක් නොගෙන දින 12ක් සිටීමට රවි සෙනවිරත්න මහතා පෙළඹුවේ කවුද කියන එක සොයාගත්තොත් නම් කාඩිනල්තුමා සොයන මහමුලකරු සොයාගන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් අපි විජිතේරත් ඇමතුමාට කියන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව සභාපතිතුමිය ගැන පදනම් විරහිත චෝදනාවක් නගන්නේ නැතුව ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිගමනයට පටහැන් නිගමනය ලැබෙන්න පුළුවන්දනි පුස් නීති තර්ක නගන්නේ නැතුව රවි සෙනවිරත්න මහතාට මේ වාර්තාවෙන් නගා තිබෙන චෝදනාව ඇත්තද නැත්තද කියා සොයන්න. එසේ සොයන්නේ නැතුව රවි සෙනවිරත්න මහතා මහමුලකරුගේ උපදෙස් මත මේ ලිපියට පියවරක් නොගෙන දින 12ක් ගත කළා නම් රවි සෙනවිරත්න පොලිසියේ ලුකුපුටුවේ තබාගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව එතුමාලා අලුතෙන් කරනවා කියන විමර්ශනයක් තවත් මහජන මුදල් නාස්තියක් බවට පත්වෙන එක වළක්වන්න කාටවත්ම පුළුවන් වෙන්නේ නැහැ. මේ කමිටු වාර්තාවේ එළඹුණු නිගමන වැරදි කියලා හිතනවා නම් ඇමතිතුමාට තියෙන්නේ ආණ්ඩුවට තියෙන්නේ මාධ්‍ය හමු පවත්වලා අපි මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා වගේ මාධ්‍ය සංදර්ශන දානවා වෙනුවට අභියාචනාධිකරණයට ගිහිල්ලා නීති තර්ක ඉදිරිපත් කළා මේ එළඹුණේ සාක්ෂි නැති පදනම් විරහිත
දිවේශ සාගත නිගමනයක් කියන එක අධිකරණයට ඔප්පු කරලා මේ නිගමන බලශූන්‍ය කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මට පහර දෙන එකින්වත් විනිසුරුතුමියලාට පහර දෙන එකින්වත් රවි සෙනවිරත්න මැතිතුමාගේ නොසලකිල්ල මත මෙහිම අපරාධේ වුණා කියන චෝදනාව වෙනස් වෙන්නේ නැහැ. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත සෙවීම ජාතික ආරක්ෂාවටත් පොලිසියේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියටත් අතිශයින්ම වැදගත් කියන එක ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වගේම මහජන ආරක්ෂක භාර අමාත්‍යවරයා විදියට මම විජිත හේරත් අමාත්‍යතුමාට සීපත් කරනවා.